ලොවත් ලදසනින් ගිනේ නබ්බගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆිර් මහතා ඝාතනය වී අද වන විට දින 10ක් ගෙවි ගියද විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන තුරු ශාෆිර් ඝාතනයට සම්බන්ධ වූ කිසිදු පුද්ගලයෙකු හෝ ඊට ආධාර අනුබල දුන්නෙකු හෝ කොටු කර ගැනීමට සමත් වී නැත. එහෙත් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් කිසියම් ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි. ඒ නිසා වැඩි කලක් යන්නට මත්තෙන් දිනේෂ් ශාෆිර් මහතා ඝාතනයේ සැකකරුවන් හෝ ඊට ආධාර අනුබල දුන්න අය කොටු කර ගැනීමට හැකි වෙතයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසීය. කෙසේ වෙතත් මෙතෙක් සිදු කළ විමර්ශනයේදී එවන් ප්‍රගතියක් හෝ ලබාගත හැකි වෙත්තේ දිනේෂ් ශාෆිර් ඔහුගේ බිරිය සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් කරන ලද සියුම් තාක්ෂණික විමර්ශනය නිසාය. මේ අතර මේ පිළිබඳ විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාසය සැක කරන්නේ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතම එකුගේ සැලසුමකට අනුව ශාෆිර් මහතා ඝාතනය සිදු කර ඇති බවයි. එය තහවුරු කර ගැනීමට මෙම දුරකථන හතරේ විශ්ලේෂණ වාර්තා නිරීක්ෂණය කරන බවද එම කොට්ටාසය සඳහන් කළේය. මේ වන විට ශාෆිර් මහතාගේ සහයුරන් දෙදෙනෙකුගෙන්ද ශාෆිර්ගේ බිරියගෙන්ද විමර්ශන කණ්ඩායම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් තිදෙනාගෙන් ලබාගත් ප්‍රකාශ සංසන්දනය කරමින් විමර්ශනයක්ද සිදු කෙරෙන අතර ශාෆිර් මහතාගේ ව්‍යාපාරික ගැටලු සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇතැයිද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. මේ අතර විමර්ශන නිලධාරීන්ට ශාෆිර් මහතා ඝාතනය කළ ආකාරය තවමත් ස්ථීර වශයෙන් අනාවරණය කර ගැනීමට හැකි වී නැත. මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.